දැකලා ඇති සමහර කාන්තා පාර්ශ්වයන් ඉන්නවා හරියට වැඩ කරන්නේ පිරිමි වගේ. ඉතින් මේ වගේ දිහා බලලා සමහර අය කියනවා මෙයා නම් යකඩ ගැහණියෙක්. එහෙමත් නැත්නම් යකඩ කෙල්ලෙක්. යකෙකුටවත් බය නැති නියම කාන්තාවක් කියලා. මෙහෙම අනික් පැත්ත වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ මොනවා වුණත් ඔයා කල්පනා කරලා තියෙනවද මෙහෙම වෙන්නේ ඇයි කියලා? ඊට හේතුව තමයි එයාලා කාන්තාවන් වුණාට එයාලගේ මොළය වැඩ කරන්නේ පිරිමියෙක් වගේ. හොඳට මතක තියාගන්න ඕනේ ගැහණු මොළය හා පිරිමි මොළය වැඩ කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරවලට. ගැහණු මොළය ගොඩක් මිනිසුන්ගේ මුහුණු වලට ප්‍රතිචාර දක්වීම සඳහා සැකසී තිබෙනවා. නමුත් පිරිමි මොළය සකස් වී තිබෙන්නේ විවිධ භාණ්ඩ වලට ප්‍රතිචාර දක්වීම සඳහා. ගැහණුන් නිතරම කතා කිරීමට කැමැත්තක් දක්වනු ලබනවා. පිරිමි මොළය හරිම ආවේගශීලී. ඒ වගේම ගවේෂණය කිරීමට ගොඩක් කැමතියි. ඒ වුණාට මේ අතරින් ගොඩක්ම හොඳ රහස් පරීක්ෂණ මොළයක් තියෙන්නේ ගැහණුන්ට. ගැහැණුන් අල්ලපු ගෙදර සිදුවන සියල්ල දන්නවා. ඒ ගෙදරට එන්නේ කවුද? ඒ පිරිමියා හෝ කාන්තාවන්ගේ ඇඳුම්, එයාගේ ප්‍රේම සම්බන්ධතා, ඔයාගේ හොර සම්බන්ධතා මේ සියල්ලම දන්නවා. ඒ වගේම කාන්තාවන් සමග මේ පිළිබඳව එකට එක් වී කතා කරනවා. පිරිමි ළමුන් වඩා කතා කරන්නේ විවිධ ක්‍රියාවන්. කවුරුන් හෝ ක්‍රීඩා කරන විට හොඳට සෙල්ලම් කරා නම් එවැනි ක්‍රියා පිළිබඳව වැඩිපුර කතා කරනවා. එසේම තම රැකියාව, කාලින තුරුතුරු, තාක්ෂණය ආදී දේ පිළිබඳව කතා කරනවා. එසේම පිරිමින්ට ගැටලුවක් පැමිණ විට ඇතිවන විඩාවත් සමග ඔහු නිහඬ වෙනවා. ඔහු සිදු කරන්නේ සිය දකුණු මොළය භාවිතා කරමින් සිය ප්‍රශ්න විසඳීමට උත්සාහ ගැනීම. මේ නිසා ඔහුට වම්බලයෙන් කෙරෙන සවන් දීම, කතා කිරීම තරමක් නවතිනවා. ඔහුට ප්‍රශ්න විසඳන අතරේම සවන් දිය හැකි. ඔහුට වරකට එක් දෙයක් පමණයි කරන්න පුළුවන්. නමුත් කාන්තාවන්ට එහෙම නෙවෙයි. එකපාර වැඩ කිහිපයක් වුණත් කරන්න පුළුවන්. ඔන්න ඉතින් අපි අද අරන් ආව සුපිරිම සුපිරි ටෙස්ට් එකක්. මේ ටෙස්ට් එකෙන් එන ලකුණු අනුව කියන්න පුළුවන් ඔයාට තියෙන පිරිමි මොළයක්ද ගැහැණු මොළයක්ද කියලා. පළවෙනි ප්‍රශ්නය. ඔයාට නිදහසේ ඉන්න අවස්ථාවක් ලැබුණොත් ඔයා කැමතිම මේ ස්ථානවලින් මොන වගේ ස්ථානයකටද? 1. කඳු මුදුනකට. 2. වනාන්තරයකට. 3. අහසේ. ඔයාගේ උත්තරේ 1 නම් ලකුණු 2ක් දාගන්න. ඔයාගේ උත්තරේ 2 නම් ලකුණු 1ක් දාගන්න. ඔයාගේ උත්තරේ 3 නම් ලකුණු 3ක් දාගන්න. ඔයා කැමතිම බල්ලෙක් තෝරගන්න. 1. ජර්මන් ෂෙපර්ඩ්. 2. ලැබ්ඩඩෝ. 3. බීගල්. ඔයාගේ උත්තරේ 1 නම් ලකුණු 3ක් දාගන්න. ඔයාගේ උත්තරේ 2 නම් ලකුණු 2ක් දාගන්න. ඔයාගේ උත්තරේ 3 නම් ලකුණු 1ක් දාගන්න. මෙතනින් ඔයා කැමතිම ක්‍රියාකාරකම තෝරන්න. 1. චිත්‍ර ඇඳීම. 2. චිත්‍රපට බැලීම. 3. පොත් කියවීම. ඔයාගේ උත්තරේ 1 නම් ලකුණු 1ක් දාගන්න. ඔයාගේ උත්තරේ 2 නම් ලකුණු 3ක් දාගන්න. ඔයාගේ උත්තරේ 3 නම් ලකුණු 2ක් දාගන්න. ඔයා කැමතිම මොන වගේ කාන්තා පින්තූරයකටද? 1. සංවරව ඇඳුම් ඇඳගෙන ඉන්න කාන්තා පින්තූරයකට. 2. බාගෙට ඇඳුම් ඇඳගෙන ඉන්න කාන්තා පින්තූරයකට. 3. නිර්වත් කාන්තා රූපවලට. ඔයාගේ උත්තරේ 1 නම් ලකුණු 1ක් දාගන්න. ඔයාගේ උත්තරේ 2 නම් ලකුණු 2ක් දාගන්න. ඔයාගේ උත්තරේ 3 නම් ලකුණු 3ක් දාගන්න. ඔයා කැමතිම මොන වගේ පිරිමි පින්තූරයකටද? 1. ලස්සන කඩවසම් පිරිමි පින්තූරයකට. 2. වැදගත් විදිහට ඇඳ පැළඳගෙන ඉන්න පිරිමි පින්තූරයකට. 3. මාංශ පේශී වර්ධනය වෙලා තියෙන ජිම් යන පිරිමි පින්තූරයකට. ඔයාගේ උත්තරේ 1 නම් ලකුණු 1ක් දාගන්න. ඔයාගේ උත්තරේ 2 නම් ලකුණු 2ක් දාගන්න. ඔයාගේ උත්තරේ 3 නම් ලකුණු 3ක් දාගන්න. ඔයාට මෙන්න මේ වගේ මාතෘකා තුනක් දුන්නොත් ඔයා ගොඩක් වෙලාවට හොයලා බලන්න කැමති මොන මාතෘකාව ගැනද? 1. නිර්මාංශ ආහාර ගැන. 2. උපක්‍රමශීලී අලවිකරණය සහ ව්‍යාපාර ගැන. 3.
භාෂණයේ නිදහස සහ අයිතිවාසිකම් ගැන. ඔයාගේ උත්තරේ එක නම් ලකුණු එකක් දාගන්න. ඔයාගේ උත්තරේ දෙක නම් ලකුණු තුනක් දාගන්න. ඔයාගේ උත්තරේ තුන නම් ලකුණු දෙකක් දාගන්න. ඔයා කැමතිම ගීත වර්ග මොනවද? 1. හින්දි සින්දු. 2. සිංහල සින්දු. 3. ඉංග්‍රීසි සින්දු. ඔයාගේ උත්තරේ එක නම් ලකුණු දෙකක් දාගන්න. ඔයාගේ උත්තරේ දෙක නම් ලකුණු එකක් දාගන්න. ඔයාගේ උත්තරේ තුන නම් ලකුණු තුනක් දාගන්න. ඔයා කැමතිම සතෙක් තෝරගන්න. 1. සිංහයා. 2. බල්ලා. 3. වලහා. ඔයාගේ උත්තරේ එක නම් ලකුණු තුනක් දාගන්න. ඔයාගේ උත්තරේ දෙක නම් ලකුණු දෙකක් දාගන්න. ඔයාගේ උත්තරේ තුන නම් ලකුණු එකක් දාගන්න. ඔයාට මොන වගේ තෑග්ගක් හම්බ වෙන මටද ඔයා කැමති? 1. කාර් එකක්. 2. ගෙයක්. 3. මුදල් තෑග්ගයක්. ඔයාගේ උත්තරේ එක නම් ලකුණු එකක් දාගන්න. ඔයාගේ උත්තරේ දෙක නම් ලකුණු තුනක් දාගන්න. ඔයාගේ උත්තරේ තුන නම් ලකුණු දෙකක් දාගන්න. ඔයා කැමතිම මොන වගේ පාට වර්ගවලටද? 1. ලා පාටට. 2. සාමාන්‍ය පාටට. 3. තද පාටට. ඔයාගේ උත්තරේ එක නම් ලකුණු එකක් දාගන්න. ඔයාගේ උත්තරේ දෙක නම් ලකුණු දෙකක් දාගන්න. ඔයාගේ උත්තරේ තුන නම් ලකුණු තුනක් දාගන්න. හොඳයි, අපි බලමු ඔයාට තියෙන්නේ ගැහැණු මොලයක්ද පිරිමි මොලයක්ද කියලා. ලකුණු 10ක් 14ක් අතර නම් ඔයා ඇවිල්ලා ගොඩක් හීන දකින කෙනෙක්. ඔයාගේ හීන වෙනුවෙන් ගොඩක් කැප වෙනවා. ඒ වගේම නොපසුබට උත්සාහයක් තියෙනවා. ඒත් අවුලකට තියෙන්නේ ඒ හීනවල කිසිම ප්‍රායෝගික බවක් නැති වෙන්න පුළුවන්. අනෙක් එක, ඔයා මතක තියාගන්න ඕනේ ප්‍රාර්ථනා කළා කියලා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඒකට නිසි සැලසුමක් ගෙවිය යුතුයි. හැබැයි ඔයා ගොඩක් විශ්වාසවන්තයි. ඔයාව ගොඩක් විශ්වාස කරලා ඕනම වැඩක් බාර දෙන්න පුළුවන්. ලකුණු 15ක් 19ක් අතර. ඔයා ගොඩක් හැංගීම් බලයි. ඒ වගේම විවෘතයි. හැබැයි කැපවීමෙන් උත්සාහ කළොත් ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ස්වභාවිකත්වයට කැමති. ලකුණු 20ක් 25ක් අතර. ඔයාට ඕන දේ මොකක්ද ඒක ඔයා ලබා ගන්නවා. ඒ වගේම ඔයා ගොඩක් ප්‍රායෝගිකයි. එක ඉලක්කයක් තියාගෙන ඉලක්කය වෙනුවෙන් කැප කිරීම කරනවා. ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඒ වගේම ඔයාගේ ඒ අරමුණු වෙනුවෙන් ඕනෑම දෙයක් අතහරින්න ඔයාට පුළුවන්. ලකුණු 26ක් 30ක් අතර. ඔයාට තියෙන්නේ මාරම මොලයක්. ඔයා උත්සාහ කරනවා ඔයාගෙම කියලා අනන්‍යතාවක් ගොඩනගා ගන්න. ඒ වගේම හරිම නම්මේශීලී. බහදා වැසක් ඔයාගේ ඉදිරියේ තිබත් ඒවට අනුරූප වෙලා ඔයාගේ අරමුණු කරා යන්න ඔයාට පුළුවන්. ඒ වගේම ඔයාට හොඳ නිර්මාණශීලී මොලයක් තියෙනවා. හොඳයි, අපි මේ වීඩියෝ එකේදී කිසිම කෙනෙක්ට කියන්නේ නැහැ ඔයාට තියෙන ගැහැණු මොලයක්ද පිරිමි මොලයක්ද කියලා. ඒකට හේතුව තමයි අපි අතින් පුංචි හෝ මානසික පීඩනයක් ඔයාට ඇති වෙනවට අපි කැමති නැහැ. ඒක නිසා මේකේ ඉංග්‍රීසි වීඩියෝ ඇතුළත වීඩියෝව පරිවර්තනය කරලා ඒක එහෙම එහෙ කරලා මේ ටෙස්ට් එකෙන් ඔයාගේ දුර්වල තැන් හඳුනා ගන්න පුළුවන් විදිහට අපි වීඩියෝව සකස් කළා. මොකද රටක් ගොඩනගන්නේ ඒ රටේ දුර්වලතා හඳුනාගෙන ඒවා මගහරිමින් ප්‍රබලතාවන් වැඩි වෙනකොට. ඉතින් ඔයා ලාංකීය පුද්ගලෙක්. ඔයා දියුණු වෙනවා කියන්නේ රටක් දියුණු වෙනවා කියන එක. ඒ නිසා අපේ අභිලාෂය තමයි ඔයාගේ දුර්වලතා හඳුනාගෙන ප්‍රබලතා වර්ධනය කරගනිමින් දියුණුවෙන් දියුණුවට පත් වෙන එක. ඒක නිසා මේ වීඩියෝ එක ගැන ඔයාට හිතන දේ කියන්නත් අමතක කරන්න එපා.